ආයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම දම්මගේ YouTube channel එකට. ඉතින් පොරොන් දිනා වගේම අද ගෙනාවා 3x3 rubik කටේ හරියටම හදන හැටි. ඉතින් මම මුලින් ගෙනාවා 2x2 rubik කටේ වගේම 4x4 rubik කටෙත් හරියටම හදන හැටි. ඉතින් අද 3x3 rubik කටේ හරියටම හදන හැටි කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලුවට පස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා 3x3 rubik කටේ හරියටම හදන්න. ඉතින් මේ විදියට හොඳ rubik කටයක් ගන්න. ඔබට මේ විදියට ඇදෙන හොඳට කැරකෙන rubik කටයක් ගන්න ඕගොල්ලෝ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝකට යමු. ඉතින් මම මුලින්ම මේක සෆල් කරගන්නවා. හරි ඔයාලට මතක ඇති 4x4 එකේ අපි මැදකොටු හදාගෙන තමයි ඉතුරු ටික ෆිල් කරේ. ඉතින් මේකේ ඔයාලට ඉබේම මැදකොටු තියෙනවා. ඉතින් මේක නිසා අපිට ලේසියෙන් පුළුවන් ඉබේම ඉතුරු ටික ෆිල් කරගන්න. ඉතින් මේ විදියට කුරුසි වගේ හදාගෙන ඉතුරු කොටු හතර ෆිල් කරගෙන තමයි එක පැත්තක් හදන්න යන්නේ. ඉතින් මෙන්න මෙතන නිල් තියෙනවා. මේක විදිහටම තමයි හදන් තියෙන්නේ. මෙතන නිල් මෙතන තැබිලි. අපි තව නිල් තැබිලි කොටුවක් හොයලා මෙන්න මෙතනට දානවා. ඔයගොල්ලෝ 4x4 එක බලුව නැත්නම් දැන් මේක බලලා මේක බාන්න එකතු වෙන්න. මේ විදිහට මෙතන පේනවා. මෙන්න මේක අපි මෙතනට දානවා. හරි. ඒක දැම්මට පස්සේ අපිට තියෙන්නේ නිල් සුදු කොටුවක් උයන්. මෙතන පේනවා නිල් සුදු කොටුව. අපි ඒකත් මෙතනට දාගන්න තමයි යන්නේ. මෙන්න මෙතන තියෙන නිල් සුදු කොටුව. මේකත් මම normal විදිහට මෙතනට දාගන්නවා. මේ නිකම්ම කරොක් කරගෙදි තේරෙනවා මේක. ඊට පස්සේ ඔයාලට වෙනවා නිල් රතු කොටුව. මෙන්න මේ නිල් රතු කොටුවත් අපි මෙන්න මෙතනට තමයි ගේන්න යන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා නිල් කහ කොටුව. මෙන්න මේ නිල් කහ කොටුව මම එතනට ගේනවා. හරි. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට කුරුසි වගේ හදාගෙන ඉවරයි. දැන් තියෙන මෙන්න මේ ඉතුරු කොටුව හතර ෆිල් කරගන්න. මේකෙදිත් අපිට තියෙන්නේ අර විදිහටම තමයි. මෙතන ඔයාලට පේනවා නිල් තැබිලි සුදු කොටුව. මෙන්න මේ නිල් තැබිලි සුදු කොටුව අපි එන්නේ තැන්න තමයි ගේන්නේ. මෙන්න මෙතන තමයි නිල්, මෙතන මෙතන සුදු, මෙතන තැබිලි, මෙතන නිල්. මෙන්න මෙතන තමයි අපි මේක ගේන්නේ. මෙන්න මේ විදියට නිකම් මම මේක ගේනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා නිල් තැබිලි කහ කොටුව. මෙන්න මේ නිල් තැබිලි කහ කොටුවත් අපි හරියටම තමයි ගේන්නේ යන්නේ. මෙතන තියෙන නිල් තැබිලි කහ කොටුව එතනට ගෙනාවම ඊට පස්සේ මෙතන පේනවා නිල් රතු කහ කොටුව. ඒකත් මම මෙතනටම ගේනවා. මෙතන තමයි ගේන්නේ තියෙන්නේ. හරි. ඔයාලට පේනවා අපි දැන් මේ පැත්තේ තීරුව පැත්ත එක කොටුව සම්පූර්ණව හදලා ඉවරයි. හරි. මේ විදියට පැත්තක් එක පැත්තක් හදුවට පස්සේ අපිට දෙන්නේ ඒක උඩ ඇතට හරවගන්න. ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තට හරවගෙන මෙන්න මේ විදියට මෙන්න මේ තීරුව මෙන්න මේ සම්පූර්ණ මේ තීරුව අපි හදන් තමයි දැයන්නේ. 4x4 එකෙත් මේ විදියටම අපි හැදුවා මතක ඇති. ඉතින් මෙන්න මේ හිස් කොටු ඔක්කොම හදන්න මෙතන තියෙනවා සුදු තැබිලි කොටුව. මෙන්න මේ සුදු තැබිලි කොටුව අපි ඒ තැනට තමයි ගේන්න තියෙන්නේ. මෙන්න මෙතන තියෙන මෙතන තැබිලි එක මෙන්න මේ තැබිලි පැත්තට යන්න. මෙන්න මේ සුදු එක මෙන්න මේ සුදු තැනට හරි දැනට එන්න. ඉතින් මේකට පොඩි සූත්‍රයක් තියෙනවා. 4x4 එකේ වගේම තමයි මේ සූත්‍රය කරන් තියෙන්නේ. මේකට ප්‍රතිවිරුද්ධ පැත්තට හරව ගන්නවා. ඒ කියන්නේ අපි දැන් හදන්න ඕන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට හරව මෙන්න මේ සූත්‍රය කරන්න. හරි. ඔයාලට පේනවා ඇති ඒක සම්පූර්ණයෙන්ම අතන තිබිච්ච කොටුව මෙතනට ආවා. ඉතින් මේ විදිහම තමයි ඉදිරියට හදන් තියෙන්නේ. මෙතන තියෙනවා කහ තැබිලි කොටුව. මෙන්න මේ කහ තැබිලි කොටුවත් අපි ඒ විදිහටම ගේනවා. මේකට ප්‍රතිවිරුද්ධ පැත්තට ආරෝගෙන අර සූත්‍රෙම ආය කරන්න යනවා. හරි. ඔයාලට පේනවා ඇති ඒකත් නිකම්ම ආවා. ඊට පස්සේ අපි තව කොටුවක් බලනවා. ඊට පස්සේ මෙතන තියෙන ඔයාලට පේන ඇති මෙතන අපි ඕන කොටුව දෙපැත්ත මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන සුදු මෙතන රතු වෙන විදිහට තමයි වෙලා තියෙන්නේ. අපි නිකම්ම අර සූත්‍රය කරාට පස්සේ අපි මෙතන තියෙන කොටුව මෙතනට යනවා. එතකොට අපිට දැන් මේ අනිත් පැත්ත හැරලා තියෙන කොටුව නිකම් උඩට එනවා. ඊට පස්සේ තියෙන්නේ අපි ඒ කොටුව හරියට ගෙනල්ලා ඒ සූත්‍රෙම ආය කරන්න. මේ විදිහට ගෙනල්ලා ප්‍රතිවිරුද්ධ පැත්තට ගේනවා. අපිට එන්න ඕන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට ගෙනල්ලා මේ සූත්‍රය කරනවා.
හරි ඔයාලට පේනවා ඇති මේ පැත්ත తీරුව සම්පූර්ණයෙන්ම හැදුනා හරි අපි දැන් මේ රූබික් කැටේ භාගයක්ම හදලා ඉවරයි දැන් අපිට තියෙන අපි මුලින්ම හදාගත්ත නිල් පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන කොළ පැත්ත හදාගන්න ඉතින් මේ සූත්‍රයත් නිකම්ම තියන්නේ 4x4 2x2 දෙකේම ආ විදිහටම තමයි මේ විදිහට ඔයාලා මේක කරන්න නිකම්ම කර කර ඉද්දි මේක නිකම්ම තේරෙනවා හරි මේ විදිහට කරවස ඔයාලට පේනවා මෙතන මෙන්න කුරුසි වගේ හැදුනා ඊට පස්සේ ඉතුරු කොටුව අතර ෆිල් කරගන්න 4x4 එක වගේම තමයි. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් දැන් මේක බලල එකතු වෙන්න නැත්නම් මේක ඔයාලට අමාරු වෙයි. මේ විදිහටම කුරුසි වගේ හැදුනාට පස්සේ මම මෙන්න මේ සූත්‍රය කරනවා. ඒක දිගින් දිගටම හම්බුණා අපේ channel එකේ මේ සූත්‍රය. මේ විදිහට කරාට පස්සේ අපි ආයෙත් පැත්තක් බලලා ඒ සූත්‍රයම ආයෙ කරනවා. හරි. ඔයාලට පේනවා ඇති අපිට හදාගත්තා අපි ඒ පැත්ත. මේ විදිහට කොළ පැත්තත් හදාගත්තට පස්සේ අපිට තියෙන මෙන්න මේක තීරුවක් හදාගන්න. ඔයාලට පේනවා මෙතන ඉබේම සුදු පාට හැදිලා තියෙනවා. ඉතින් මෙහෙම ඉබේම හැදිච්චාට පස්සේ අපිට කොළ මේ 4x4 රුබික් කැලේ තමුණා මේක ඉබේම හැදිච්ච ප්‍රති ඉස්සරහට තියාගෙන අපි මෙන්න මේ සූත්‍රය කරනවා මේ විදිහට එක එක හිඩස් කොටුවක් විතර මැද තියෙන විදිහට. මෙහෙම අපි මෙන්න මේ සූත්‍රය කරනවා. හරි ඔයාලට පේනවාද මේක සම්පූර්ණයෙන්ම හැදුනා. ඉතින් මේ විදිහට ඔයාලට ඉබේම එක පැත්තක් හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවටත් තියෙන අපිට පොඩි සූත්‍රයක් කරන්න. මේකත් අපිට 4x4 එකේ හම්බුණා. ඉතින් ඒ සූත්‍රම තමයි දැන් කරන්න යන්නේ. මේ විදිහට ඔයගොල්ලෝ මේක කරන්න. අපි කැමති පැත්තක් තෝරගෙන මෙන්න මේ සූත්‍රය කරනවා. හරි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ තැබිලි දෙකක් මැද වෙන කොටුවක් තියෙන විදිහට හැදිලා දෙනවා. අපි ඒක තැබිලි පැත්තට ගේනවා. මොකද තැබිලි දෙකක් තියෙන ඉන්න. ඒක ඊට පස්සේ අපි ඉස්සරහට තියාගෙන ඒ සූත්‍රෙම ආයෙ කරනවා. ඔයාලට පේනවා මේ විදිහට ආයෙ කරාම එක පැත්තක් ඉබේම හැදුණා. ඊට පස්සේ අපිට තියෙන normal එකට අර විදිහටම තමයි ඉබේම පැත්ත ඉස්සරහට තියාගෙන මෙන්න මේ සූත්‍රය කරන්නේ. හරි ඔයාලට පේනවාද මේක සම්පූර්ණයෙන්ම හැදුනා. ඉතින් අද මම සම්පූර්ණයෙන්ම කව කරා 3x3 රුබික් කියුබ් එකත් හරියටම හදන හැටි. ඉතින් මගේ channel එකේ සාමාන්‍යයෙන් ප්‍රධානම රුබික් කියුබ් තුනම හදන හැටි කියලා දීලා ඉවරයි. ඉතින් මගේ channel එකත් තාම අලුත් නම් මගේ channel එක subscribe කරලා ඊට එහා තියෙන bell icon එකත් click කරලා මගේ channel එකට දැම්ම එකතු වෙන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳට ලයික් කරන්න. වීඩියෝ එක වැරදි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මගේ යාළුවන්ටත් පේන්න ඕනේ කියලා නම් යාළුවන්ටත් පේන්න ෂෙයා කරලා මගේ channel එකත් එක්ක දැම්ම එකතු වෙන්න.